දරුස්මාන් වාර්තාවේ කිසිම සාක්ෂයක් නැතුව හිතලු මත පදනම්ව සකස් කළ දරුස්මාන් වාර්තාව පදනම් කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්ව මැතිතුමාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරලා තියෙනවා. එතුමා නම් හොඳ කතාවක් කවුද ඉතින් එන්න හැදුවේ කියලා. මට කිසිම උවමනාවක් නැහැ ඇමරිකාවට යන්න කියලා එතුමා හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. ඇමරිකාව අපිට ශවේන්ද්‍ර සිල්ව මැතිතුමාට මෙවැනි තහනමක් පනවන්න ශවේන්ද්‍ර සිල්ව මැතිතුමා මොන අධිකරණයේද යුද අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන් වැරදි කර උනේ. ඒ වගේම ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට පමණක් යුද අපරාධ චෝදනා නගලා ගමන් තහනමක් පනවන්න එතුමා තනියෙන් කළ යුද අපරාධයේ කුමක්ද? ඇමරිකාව මේ ප්‍රශ්නවලට අපිට පිළිතුරු ලබා දිය යුතුයි. ශවේන්ද්‍රට දඬුවම් කිරීමට ඔහු කළ එකම අපරාධය නම් ඇමරිකාව පරාජය කළ නොහැකි බවට වර්ග කරපු කොටි ත්‍රස්තවාදය කුඩුපට්ටම් කරලා දාන්න තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇමරිකාවේ රෙද්ද ගලවා විසිකිරීමයි. ඔන්න ඇමරිකාව ශවේන්ද්‍ර සිල්ව මැතිතුමත් එක්ක තරහ වෙන්න තියෙන එකම හේතුව. එතකොට 2001 දී ත්‍රස්තවාදයක් පරාජය කිරීමට තීරණාත්මකව දායක වීම මත ශවේන්ද්‍ර සිල්ව මැතිතුමාට දඬුවම් කරන්න ඇමරිකාව ඉදිරිපත් වෙනවා නම් 2001 දී ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධයේ නමින් ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ඇමරිකාව දියත් කළේ ප්‍රෝඩාවටද බොරුවටද කියන ප්‍රශ්නේ අපිට ඇමරිකාවෙන් අහන්න සිද්ධ වෙනවා. අපි ඇමරිකාවට සීපත් කරනවා ඇමරිකාවේ ලේවැකුණු අතීතය. අපි ඇමරිකාවට සීපත් කරනවා ඇමරිකාවේ දෑත්වල ගෑවිලා තියෙන ලේ පැල්ලම් වල අතීතය. මතක තියාගන්න මේ ලෝකයේ අංක එකේ යුද අපරාධකරුවා වෙන කවුරුවත් නෙවෙයි ඇමරිකාවයි. ඇමරිකාවට දැන් ඒක අමතක වෙලා වගේ කතා කරන නිසා මම කැමති ඇමරිකාවට තමන්ගේ යුද අපරාධ ඉතිහාසයේ සීපත් කළ දෙන්න. 1945 දී ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල කරපු පරමාණු බෝම්බෙන් 80,000ක් අහිංසක මිනිසුන් මරා දාලා 70,000ක් තුවාල කළා. ඒ වගේම ජපානයේ නාගසාකි නගරයට දැමූ පරමාණු බෝම්බෙන් 40,000ක් මරා දාලා 60,000ක් තුවාල සිද්ධ කළා. දෙවන ලෝක යුද්ධය අවසන් වුණාම යුරෝපයේ ඇමරිකාව ගෙනවිත් තිබුණු බෝම්බ නැවත ඇමරිකාවට ඉතිරි වෙච්ච බෝම්බ ටික නැවත ගෙන යන එක ඇමරිකාවට වියදම්කාරී වැඩක් කියලා පෙන්නු නිසා ඉතිරි වෙච්ච බෝම්බ ටික ජර්මනි ඉතාම ඉහළ ජනතාව ජීවත් වෙච්ච ඩ්‍රෙස්ඩෙන් නගරයට ගෝණින් අතහැරලා 25,000ක් මරලා දැම්මා. ඒ වගේම වියට්නාම් යුද්ධයේදී ජීව විද්‍යාත්මකවි රසායනිකවි ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට භාවිතා කළා අහිංසක වියට්නාම ජාතිකයන් 138ක් මරලා දැම්මා. කීයද ගාන 138ක් අහිංසක වියට්නාම ජාතිකයන් මරලා දැම්මා. අද වියට්නාමේ ගියාම ඒ කඳුළු කතාව කියන්න ජනතාව ඉන්නව විතරක් නෙවෙයි අදටත් වියට්නාමේ ඉපදෙන බොහෝ අයට පිළිකාව ඒ වගේම දරුවන් නැතිවීම වැනි විවිධ ප්‍රශ්න වලට මුහුණ දී තිබෙන්නේ මෙම රසායනික අවිප්‍රහාරයන්ගේ අතුරු ප්‍රතිඵල හැටියට. ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය කියලා බොරු යුද්ධයක් 2001 දියත් කරලා පදනම් විරහිත හේතු මත ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ ආක්‍රමණය කරලා 115,000ක් අහිංසක ජනතාව මරලා දැම්මා. ඒ නිසා ඇමරිකාවට තිබෙන ලේවැකුණු ත්‍රස්ත ඉතිහාසයක් ලෝකයේ වෙනත් කිසිම රටකට නැහැ. එවැනි පසුබිමක ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නැගීම දැලිකුණු වැකුණු මුට්ටියක් විසින් රිදී හට්ටියකට ඔබ කළුයැයි පැවසීම හා සමානයි. එනිසා අපි ඇමරිකාවට කියනවා ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා.